ොල් අය විදිහට ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ ගත්ත ණය කපා දැමීමේ තීරණයක් ක්‍රියාත්මක වුණා. ඒ මුදල කෝටි දහදාස් පන්සියක පමණ මුදලා. එතකොට මම අහන්න කැමැතියි වර්තමානයේදී අපේ පාරිභෝගිකයන්. ලබාගත්ත නයි මුදල්වලද මේ සහන අපිට ලැබෙනවාද. උදාරණයක් විදිහට කියන්න මහ බැංක්කවියෙන් ප්‍රකාශයක් නිකුත් කෙන්වා. දුලටත් කිසිම සහනයක් ලබා දෙන්නට පාරිභෝගිකයන්ට හැකියාවක් නෑ කියලා. එතකොට මහබැක්ුවෙන් පලවෙනි වතාවට අපිට සහනයක් කියලාඒ මොන්ටෝරියම් එක ලබා දුන්න දෙවන මොන්ටෝරියම් එක ලබා දුන්න තුන්වන මොන්ටෝරියම් එකත් ලබා දුන්න. හැබැයි මේ ලබා දුන්න කිසිම මොන්ටෝරියම් එකක් ඇත්ත සහනයක් නොවෙයි. මම එහම කියන්න මූලික හේතුව තමයි මේ මොන්ටෝරියම් එක ලබාදීමේදී. ඒ අයකරපු පොලි අනුපාතිකය. දින දවසේදී පාගධනයට තමයි එකතු කළේ. මං තවදුරටත් ඒක පැහැදිලි කරනවනං අපේ වාහනයක ලීසිං වාරික හයකට තමයි මේ සහය ලබා දුන්න පලවනිාරද දෙවනි පාත්තය වගේ තුන්ගනි පාරත්තේ වගේ ඒ ලීසිං වාරික හය උදාහරණයක් විදිහට එක වාරිකයක් ෘුපියල් පනස් දහස ගානිවුණනානං ඒ වාරික හය එකතුව ලක්ෂ තුනක් පවනවෙනවා. හැබැයි අපි අවුරුදු පහරගත්තේ ලීසින් එක අවුරුදු දෙක්ක ඇති ගෙවලයි වර කලා නං ඒ දෙන දවසර තියන ප්‍රාග්ධනය එදා එදින ප්‍රාග්ධනය ලක්ෂ දහටක් නං අර අපි ගත්ත ලක්ෂ තුනට නෙමයි මේ ගොල්ලො මේ සහනය ලබා දෙන්නේ මේ පොලි අය කරන්නේ. එකොල අයිදශම් පහේ පොලි අය කරන්නේ එදා දවසේ තියන ප්‍රාග්ධනයට කියන ලක්ෂ දහටම ගන්නවා. ඒ ලක්ෂ දහටටම ගත්ත කියන්නේ වක්්‍රාකාරය මිනිස්සුන්ගේ මහජන මුදල් මංකොල්ල කාලා තියෙනවා ඒ මංකොල්ලකාපු මුදල අර මහ බැංකු වචාවටත් වැඩි මුදලක් තමයි මේ වක්්‍රාකාරය මිනිසුන්හ රවට්ටලා මොන්ටෝරියම් එකක් දෙනවා කියලා මිනිස්සුන්ට පොලිියක් එකතුගල්ලා අරගෙන තියෙන්නේ. දැන් මේ පොලි මුදල අපිට ගවන්න පුළුවන්ද. මේ හතරනි පාට්ටත් සහනයක් ඉල්ලන්නේ. සංචාරක සේවා සපයන්නන් ප්‍රමුග. මේ ගත්තේ සියලුම ලීසිං ගත්තේ සියලුම දෙනාට. මේ පොලිය ගේවා ගැනීමට නොහැකි ත්වක පත් වෙලා තියෙනවා. ඇති මේ වගේ තත්ත්වයක් කට තමයි අර දයාගමගේ ගකම් පැෙනියකටත්. එතකොඩ අරමන්ඩිස් අරක්ුවල්ඩත් මේ කෝටි දසලක්ෂ පන්සීයේ බොල් සහනය දෙන්න කියන්න දෙන්න ලෑස් වෙලා ඉන්න. ඒම දෙෙනවාවනම් අපි ඉල්ලනවා ඒ සහන අපිටත් ලැබී යුතුයි. පාරිභෝගිකයන් විදිහට මේ සියලුම ලිසින් අයවාරිකග වන්නන්. ඒවගේ තමන්ගේ ඉඩම් බැංකුවට කියයලා සින්න වෙන්නේ යන ඒ පාරිබෝගි කියන්ටත්. මේ අය සහනය ලබාදිය යුතුමයි ඒ අපි පැහැදිලුවවම කියනවා එහෙම දෙන්න බැයිනම් ඉදිරියේ දී පාරිභෝගිකයන් විදිහට අපි ඉදිරි ගන්නා ක්‍රියාමාර්ග ඉතා දැඩුව ගන්නවා මොකද මේ රටේ මහජන බදු මුදල් වලින් තමයි මේ මහ බැංක්වේ සේවකයෝ ක්‍රාත්මක වෙන්නේ. එතකොට මේ රාජ්‍ය සේවයේ වැඩි මුදල් වැඩි වැඩුප පරිමාණ ගන්නේ මහ බැංකවේ සේවකෝ